මාස 6න් A level. මොකද්ද මේ? අවුරුදු 30 40 50 60 ඕන තරම්මයි විභාගේ සමත් වෙනවා. මාස 6න් කරන අය ඔබ විතරක් නෙමෙයි. විශ්වවිද්‍යාල යවන්නේ ප්‍රතිඵල පෙන්වන අංකයේ පාඩමල අපේ. ඒ 9ක් ගන්නවා සාමාන්‍ය පෙළ. උසස් පෙළත් අසමත්. ඒ දරුවන්ගේ දක්ෂතාවය නෙමෙයි. එයාට පුළුවන් දාපහුව A level කරන්න. වයස් සීමාවක් නැහැ අතරම A level කරන්න. රජින රාවණගේ බය කළත් අපිත් UK වගේ අය A level certificate එක ඉල්ලන්නේ නැහැ. ලංකාවේ පිළිගන්නා අමුසුසුකම් සම්පූර්ණ මොනවද උසස් පෙළ. ඒ ස්කෝල්ට ගියාම attendance ඕනේ. maths fail නම් A level කරන්න බෑ. පාසලකට අඩිය තිබ්බ නැති කෙනෙක් සොස්පෙල ලියන්න පුළුවන් විශ්වවිද්‍යාල යන්නත් පුළුවන් පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් විදිහට බාහිර උපාධිය කරන පුද්ගලෙක් වශයෙන් භාගයේ සමත් නම් ඉසෙඩගයන් තියෙනවා නම් උපාධිය ලබා ගන්න පුළුවන් අනික ඔන්ලයින්ද පන්තිකට එන්න ලැජ්ජ කෙනෙකුට නම් කැමරාව ඕෆ් කරගෙන වැඩේ කරන්න පුළුවන් මේ සර්ලා ටීචර්ලා කවුද සුසුකම් මොනවද උපාධිකක් නෙමෙයි උපාධි දෙකක් තියෙනවා අපි කරන්නේ ඒ දරුවන්ට ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන් විශේෂයක් මාස 6කින් පුළුවන් අවුරුදු දෙකක සිලබස් එක කවර් කරන්න සාමාන්‍ය පන්තිකද වෙලා යන්නේ නෝට් ලියන්න ආටද මේක ටාගට් කරන්නේ පොලිසිය ඉන්න අය විභාගය කරනවා හමුදා වෙන්න විභාගීකරණ ඔය දෙන්න මාස 6න් A level කරනවා නම් ඒගොල්ලෝ ඉස්කෝලෙන් ආයින් වෙලා ඕගලන්ට පන්ති වලට එන්න පුළුවන්. ඇයි අපි අවුරුදු දෙකක් කාලේ නාස්ති කරන්නේ A level වලට? ඊයේ පෙරේද O level කරපු ළමයි ලබන අවුරුද්ද අපිට උසස් පෙළ දිනනවා. ඔයාට ඔයාගේ පන්තියට ළමයි ගන්න උමනාවනේ ඔය නෝනටයි මහත්තයටයි. අපේ පන්තියට එන්නේ S3ක් ගන්න මානසිකත්වයෙන්. කොහොම හරි මං S3ක් ගන්නවා කියලා. සතියක් ඇවිල්ලා බලන්න පුළුවන් රුපියලක්වත් ගෙවන්න නැතුව. ඒ කමෙන්ට්ස් වල වැට නැද්ද සර් මිස් ඕගල්ලා බොරු කළා. එක කමෙන්ට් එකක්වත් දෙන්නේ නැහැ චම්දි තේ. කිසිම දරුවෙක් අපේ පන්තියට ඇවිල්ලා ෆේල් වෙලා නැහැ. ලංකාවේ අලුත්ම සිංහල රූපවාහිනී නාලිකාව සුප්‍රීම් ටීවී දැන් දිවයින පුරා ඇහෙනවද ලොව හොඳම ශ්‍රවණාධාර වික්‍රමාරච්චි හියරින් කෙයා සාමාන්‍යයෙන් අපි දන්නේ අවුරුදු 18 විතර වෙනකොට තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් කරන්නේ. ඕනනම් තව එක පාරක් කරොත් ඔක 19 වෙන්න පුළුවන්. තවත් පාරක් කරොත් 20 වෙන්න පුළුවන්. ඔයගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. අවුරුදු 39 දී A level විභාගයට පෙනී සිටනවායි කියන එක මා දැනගත්තේ මෑතක. එතනුත් ඒ හතරක් ගත්ත කෙනෙක් පෙනී සිටියට පස්සේ විභාගයේ ප්‍රතිඵලයක් ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ හතරක් ගත්ත අවුරුදු 39 දී මේ කෙනෙක් පිළිබඳව වාර්තාවන් සමාජ මාධ්‍යයේ සැරිසරනකොට මහා සොයා ගන්න උත්සාහ කළා කවුද මේක කළේ කියලා. ඒ සොයනකොට තමයි අපිට මේ ජෝඩුව හම්බ වෙන්නේ. මේ සැමියා සහ බිරිඳ ඈ හරි. මේ ශාස්ත්‍රපති ජනමාධ්‍යවේදී ගයන් ඉදමල්ගොඩ මේ ශාස්ත්‍රපති ජනමාධ්‍යවේදී ඉනෝකා මිනිපළඟ නෝනයි මහත්තයයි ඈ දැන් මේ එතකොට නෝන කෙනෙක්ද මහත්තයෙක්ද මේ ශිෂ්‍යාවක් කියන මේ තරුණියක් කියන්න බෑනේ අවුරුදු 39 මේ ඒ හතරක් ගත්තා කියන්නේ මෙයා කාන්තාවක්ද කාන්තාවක් රැකියාවක් කරන කෙනෙක්ද රැකියාවක් කරන කෙනෙක් දරුවෝ දෙන්නෙක් ඉන්න දරුවෝ දෙන්නෙක් එතකොට මොකද්ද විෂය ධාරාව වාණිජ්‍ය කලා විෂය ධාරාව හරි ගයන් අපි කතා පටන් ගමු දැන් පාරේ ගියොත් පත්තරයක් ගත්තොත් ටීවී එකක් ගත්තොත් අපි දකිනවා මේ ගයාන් නිද්දමල්ගොඩ මාස 6න් A level ඒ ඔබනේ ඔව් ඈ එතකොට තමයි මම හොයන්න ගත්තේ මේ කවුද කලේ කියන එක එතකොට අවුරුදු 39න් A level අපි එක සීමාවක් ඕනේ නැහැ අපි කොහොමද සාකච්ඡා පටන් ගමු මොකද්ද මේ පාඨමාලාව මේ මම දැන් ඔය සමාජ මාධ්‍ය මතුවෙන්නේ චමුද්ද අවුරුදු 39 දී ඒ තුනක් වෙනකොට ඉංග්‍රීසි වලට එක මේ හතරක් ගත්ත එක්කෙනෙක් වුණාට एक अपे पंती सामान्य दिया अवधु तिया हतलिये पना हटे ओड़ तरम में विभागे समत्ते नो एक है समत्ते नो समत्ते नो हरे ये हतरा आप पले नवस्ता लंका एक वार्ता मुझे ये तुनाक ने सामान्य कर में दारु जनरल इंग्लिश चल रहते का के हतरम मगते ये विषय हतरा नो अपे पंती आवे ओ मासहाय की हुआ है भी मासहाय करना है ओ भी तरक ने में इन तब बालों को तो बोल मामो बटे इन्द के मासहाय आरुम में अगर नहीं तरा ने में अरे और उस समय ये हतर के ना कता कर ला मासहाय तब ये पोस्टर ओन तरंग हालती है मास හයින් A level A4 ෂුවර් ඔය ගහලා තියෙන්නේ බැනර් පෝස්ට් හැබැයි මම වගකීමෙන් කියනවා වැඩිම පිරිසක් උසස් පෙළ සමත් වෙන්නේ විශ්වවිද්‍යාල යවන්නේ ප්‍රතිඵල පෙන්වන අංකයේ පාඩමල අපේක්ෂිතයි ඔක මාකටින් ස්ට්‍රැටජි එකක්ද නෑ අපි ප්‍රතිඵල තියෙනවා නමුත් වැඩේදීෙන් දැන් මම මේ දරුවගේ නම්වත් මේ වෙලාවේ කියන්නේ නෑනේ ඒ දරුවා ඊට පස්සේ උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලයට යනවනේ උඩ ඒව අපි මාකට් කරන්නේ නැහැ සා මාකට් කරන එක අපේ වැඩේ නෙමෙයි ඒ හින්දම එහෙන ප්‍රතිඵල වුන තරම් අපේ පාඨමාලාව අපි ඕන් තරම් පෙන්නලා තියෙනවා මොකද වැඩිහිටියයි තමයි අපේ ඇත්තටම ටාගට් ගෲප් එක. ඒ කියන්නේ මෙහෙමනේ වෙට් වෙන්නේ. මැත් සයන්ස් කරන දරුවෝ ඕන් තරම් ඉන්නවා උසස් පෙළ ඒ 9ක් ගන්නවා සාමාන්‍ය පෙළ. උසස් පෙළ එනවා මැත් සයන්ස් කරනවා. ඔබ විශ්වාස කරන්න ඒ අයගේ බහුතරයක් උසස් පෙළත් අසමත්. ඒ දරුවන්ගේ දක්ෂතාවය නෙමෙයි සම්මුදිතේ.
රටේ තියෙන අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ අතිශය තරංකාර විභාගයන්නේ මේ දාලා තියෙන්නේ. ඔව් මට කෙටි උත්තර කීපයක් දෙන්න. දැන් පුද්ගලයෙක් ඉන්නවා උසස් පෙළ අසමත්. අසමත් කියන්නේ එයා කරලා තියෙන්නේ මේ මේ එයා වාණිජ හරි කලා කියලා හිතන්නකෝ. ඔව්. එතකොට එයා එයාගේ වයසත් වැඩි. ඔව්. එයා රස්සාවක් කරනවා. එයාට පුළුවන් ද ආපහු ඒ ලෙවල් කරන්න? පුළුවන්. එතකොට මේක වයස් සීමාවක් නේ? නෑ වයස් සීමාවක් නෑ ඇත්තටම මේ ලෙවල් කරන්න. ඒ කියන්නේ ඕන කෙනෙකුට දැන් අපි දන්නවා අඩුම වයසෙන් අවුරුදු 14 න් විශ්වවිද්‍යාලෙ ගිය දරුවෝ දැක්ක ඊයේ පෙරේදා. ඔව් ඔව් ඔව්. ඒ වගේම තමයි වැඩිම වයසකදී අවුරුදු 57 දීත් අපේ මේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගිහින් තියෙනවා. රජිත රාවණගේ විභාගෙත් අපිත් එක්ක. අපිත් එක්ක. ඔබත් එක්ක? ඔව්. අවුරුදු 57 දී විභාගෙ කරේ. ඒ කියන්නේ ඇත්තටම විභාගෙට වයස සීමාවක් නෑ. අපි කරන්න ඕනේ අපි කරන වැඩේ දැන් රස්සාව වුණත් කරන ගමන් මේ උසස් පෙළ කරන්න අපිට පුළුවන්. ඔව් මාර්ගයේ ප්‍රශ්නය මොකටද උසස් පෙළ දැන් සාමාන්‍යයෙන් අපි ෆොරින් ඩිග්‍රී එකකට රෙජිස්ටර් වෙන්න යනවා නම් ෆොරින් කන්ට්‍රි එකක් UK වගේ අය A level සර්ටිෆිකේට් එක இல்லනේ නෑ. ඒගොල්ලෝ இல்லන්නේ O level සර්ටිෆිකේට් එක. අපේ ලංකාවේ. එතකොට ඇයි ඔය අය අවුරුදු 50 57 58 ගිහිල්ලා A level කරන්නේ ඇයි ආයි? ලංකාවේ රැකියාවල ඉන්නවා ලවුදු 20 30 රැකියාවේ බොහොම එක්ස්පර්ට්. හැබැයි රැකියාවේ ප්‍රොමෝෂන් එකකට ගන්න රජයේ ආරක්ෂක අංශ පොලිසිය ඒ අය වගේම රාජ්‍යංශ සාමාන්‍ය පල්ලෙය ඉස්තරේ ඉඳන් ඊළඟ ඉස්තරේට යන්න විභාගයක් කරලා යන්න ලංකාවේ පිළිගන්නවම සුසුකම චමුතේ මොනවද උසස්ද එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි දැන් මම ඔබ සැක කරනවා නෙමෙයි නමුත් ස්කෝල්ට ගියාම 80% අවශ්‍යයි ඇටෙන්ඩන්ස් ඕනේ ඊළඟට මැත්ස් ෆේල් නම් ඒ ලෙවල් කරන්න බෑ මේ ඒක ඒ ලෙවල් මැත්ස් අරන් දෙන්නම් කියලා තමයි ආපහු යන්න වෙන්නේ ඔයගේ නීති පද්ධතියක් තියෙනවා එතකොට ඔබ කියන තරම් මේක ලේසි වෙන්න බෑනේ කිසිම බාධාවක් නැහැ මම මේ කියන වචන හොඳට අහගන්න පාසලකට අඩිය තිබ්බ නැති කෙනෙක් කවදාවත් ඉස්කෝලේ ගිහින් නැති කෙනෙක් කවදාවත් ඉස්කෝලේ ගිහින් නැති කෙනෙක් අපි කියන්නේ ඉස්කෝලේ ගිහින් නැති කෙනෙක් කියලා පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට උසස් පෙළ ලියන්න පුළුවන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය යන්නත් පුළුවන් ගණන් ෆේල්ද පාස්ද අදාළ නැහැ චමුද ඒ කියන්නේ කවදාවත් ඉස්කෝලේකට ගියේ නැහැ හරිද අපි නිකන් හිතමුකෝ ගියේ නැහැ එමෙ නැත්තම් දෙකේ තුනේ පන්තියේ පහ වෙනකන් විතරයි ගියේ එතනින් යන අධ්‍යාපනය කඩා කප්පර එයාට හිතනවා මම A level කරන්න ඕනේ ඒත් ඔබේ පන්තියට આવොත් කරන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ පන්තියට ගියත් කරන්න පුළුවන්. පුළුවන්. ඈ ඒකද කියන්නේ? පුළුවන්. ඔව්. ඒ කියන්නේ නීති පීඨයේ වගේ සීමිත අවස්ථා කිහිපයක් තියෙනවා විශ්වවිද්‍යාලය තුල ඕ ලෙවල් ඉංග්‍රීසි වගේ අවශ්‍ය වෙන. ඒ අර කිසිම බාහිර සුසුකම් නැතුව නිකම් උසස් පෙළ කරලා විශ්වවිද්‍යාල වරම් ලබන්න පුළුවන් ඒක. එතකොට ඒ ඔහෝ ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ ඔබේ පාඨමාලාවෙන් පස්සේ විශ්වවිද්‍යාල පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් විදිහටද එහෙම නැත්නම් පුද්ගලිකව අර බාහිර උපාධිය කරන පුද්ගලෙක් වශයෙන්ද උපාධිය ගන්න චමුදිත බාහිරද අභ්‍යන්තර ශිෂ්‍යද කියන එක අදාළ නැහැ කොහොම වුණත් උසස් මේ විභාගයේ සමත් නම් අදාළ සෙක්සගයන් ඉසෙඩගයන් තියෙනවා නම් උපාධිය ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. වයසක කිසිම සීමාවක් නැහැ. අවුරුදු 15යිද 20යිද 30යිද 45යිද කියන එක සීමාවක් නැහැ. ඔබ උසස් පෙළ කරලා විෂයන් තුනට ඒ තුනක් තිබුණොත් එහෙම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ A level කරන්න වයස සීමාවක් නැහැ වගේම මේ විශ්වවිද්‍යාලය ඇතුළට යන්නත් වයස සීමාවක් නැහැ. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ උසස් පෙළ විභාගයේ අසමත් වෙනවා. එහෙම නැත්නම් පාසල් යන්නේ නැහැ. අවුරුදු 57යි වයස. 57ක් වෙනකොට පව ඉගෙන ගන්න මානසිකත්වයේ නැහැ පන්ති ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න මතකේ තියෙන මානසිකත්වයෙන් ගොඩක් ඈතර ගිහිල්ලා පොතක් අරන් පාඩම් කරලා නැහැ ලියලා නැහැ ඔයා කියන්නේ ලැජ්ජයි පන්තියකට එන්න ඒ කියන්නේ ලංකාවේ මානසිකත්වයේ ඔබ බලන්න අපි බලන්න ඕනේ ඒකනේ බටහිර රටවල් වල විශ්‍රාම අරගෙන සැමිය බින්ද දෙන්නම යන්නේ පශ්චාත් උපාදී කරන් අපේ රටේ තමයි අවුරුදු 18න් පස්සේ ඉගෙන ගන්න බෑ කියලා බොරු මානසිකත්වයක් අපි හදාගෙන තියෙනවා. අපි හිතමු පශ්චාත් උපාධිය කමක් නැහැ කියමු. මේ අපි කතා කරන්නේ A level ගැන. ඒතකොට අවුරුදු 57 කෙනෙක් A level කරන්නේ 57කට පස්සේ නම් මට දෙන්න දින උත්තරේ ජම්දු ඇවිල්ලා බලන්න ඔයත් අපේ පන්තියේ ඔන්ලයින් පන්තියන්නේ ළමයි දහස් ගණනක් ඉගෙන ගන්න අවුරුද්ද ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය. අනික ඔන්ලයින්ද? ඔන්ලයින් යන්නේ. ආ මේ ෆිසිකල් එන්න ඕනේ නැහැ. ෆිසිකල් එන්න ඕනේ නැහැ. මූණත් වහගෙන ඒ කියන්නේ කැමරාව ඕෆ් කරගෙන වැඩේ කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඇයි ඔන්ලයින් පටන් ගත්තේ? ඔය ප්‍රශ්නේ ඉදමද පෞද්ගලික ප්‍රශ්න ඒ නිසා ලැජ්ජ සමහරු ලැජ්ජ වෙන්න ඒකමද ඒකත් එක හේතුවක් නැත් අපේ සාමාන්‍ය ලංකාවේ සියලු නගරවල පහුගිය කාලේ පන්ති තිබුණා නමුත් පසුගිය කොරෝනා තත්ත්වයත් එක්ක එහෙම පන්තිකට එන්න ලැජ්ජ කෙනෙකුට උනත්
ඔන්ලයින් එකත් එක්ක බොහෝ පිරිසක් ආවා. උසස් පෙළ කරගත්ත. මොකද දැන් හිතන්නකෝ අවුරුදු 18 ළමෙක් එක්ක ඒ ආයතනික පන්ති තියෙනකොට අවුරුදු 22 23ක් පොඩ්ඩක් අපි ඇලිමැලි අදිමදි කරනවා නේන්නේ. හැබැයි මේ වැඩේදී හිම එකක් නැහැ. හරි එතකොට මෙතන ඉන්නේ කවුද? මේ දෙන්න ගයාන ඉද්දමල් ගොඩ කියන්නේ කවුද? ඉනෝකා මිනිපලන් කියන්නේ කවුද? දැන් ඔබ ලියලා දුන්න නිසා මම කිව්වා ශාස්ත්‍රපති ජනමාධ්‍යවේදී. ඈ මම වෙන මොකුත් දන්නේ නැහැ ඔය දෙන්න ගැන. ඒතර ඔය දෙන්න කවුද? මේ සර්ලා ටීචර්ලා කවුද? මේගොල්ලන්ට අපිට උගන්වන්න තියෙනවද? අපි දැන් ඔයා ලොකු ටෝක් එකක් දෙනවා මාස 6යි විනාය ප්‍රති මාත් ඉතින් මෝඩ කමට නෙමෙයි අහගෙන ඉන්නවා. මොකවුද ඔය දෙන්න? ඔය දෙන්නගේ සුසුකම් මොනවද? කැලණි විශ්වවිද්‍යාලයේ අපි දෙන්නම් පළවෙනි උපාධිය හදලා ඉන්නේ සර් පස්වත් උපාධිය ඉන්දියාවේ මයිසූර් විශ්වවිද්‍යාලයෙන් හදාන ලංකා විශේෂත් අරගෙන මයිසූර් විශ්වවිද්‍යාලයට යන්නේ. අපේ මේ මගේ අපේ විෂයන් දෙක මීඩියා අපි දෙන්න උගන්වන්නේ. සිංහල උගන්වන, බීසී උගන්වන, පොලිටිකල් උගන්වන. ආර්ට්ස් විෂයන් 36ක් තියෙනවා චමුදිත. අපි ඒකෙන් තෝරගන්නේ විෂයන් 4ක් විතරයි කලා විෂය ධාරාවේ. ඒ 4 දෙනාම උපාධි එකක් නෙමෙයි උපාධි දෙකක් තියෙන අය. ඒ වගේම වාණිජ විෂය ධාරාවේ කරන්න පුළුවන්. ඒත් උපාධි එකක් නෙමෙයි උපාධි දෙකක් තියෙන සීල ගුරුවරයෙක්. ඒ කියන්නේ අපේ පැනල් එකක් ඉන්නවා. ඒ පැනල් එක ඔය දෙන විතරක් නෙමෙයි. අපි කරන්නේ අපේ විෂය. ඔබ මොනවද උගන්වන්නේ? අපි දෙන්නම සම්නිවේදනේ මීඩියා විෂය උගන්වන්නේ. හරි. අනිත් විෂයන් මොනවද? සිංහල දේශපාලන විද්‍යාව බෞද්ධ ශිෂ්ටාචාරය. අපි මේ විෂයන් විතරයි චමුදිත ගන්න. මොකද කෙටි කාලෙකින් කරන්න පුළුවන් මේ විෂයන් විතරයි කලාව. එතකොට ඔබේ පන්තියට එනවා නම් ඒ දරුව තෝරගන්න ඕනේ ජනමාධ්‍ය මොකද මීඩියා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය දේශපාලන විද්‍යාව කලා කරනවා නම් ආර්ට්ස් කරනවා නම්. හරි. එතකොට විෂයන් ඔක්කොම 4. ඒ 4ෙන් 3ක් තෝරගන්න පුළුවන්. 4ෙන් 3යි. 3ක් තෝරගන්න පුළුවන්. හරි. ඒ විෂයන් 4 තෝරගන්න ඇතුළම චමුදිත හේතුවක් තියෙනවා. දැන් කලාව විෂයන් ගොඩක් තියෙනවානේ. ඒ කලාව විෂයන් ඇතුළේ තියෙනවා ගොඩක් අමාරු විෂයන්. කරන්න මාස 6කින් කරන්න බැරි විෂයන්. මොකද අපිට දරුවෙක් අපිව විශ්වාස කරලා නැන්නේ. එතකොට සමහර දරුවා අහනවා ලොජික් ඕනෙමද, පොලිටිකල් ඕනෙමද, එම් නැත්තම් ඉකෝන් ඕනෙමද මෙහෙම දරුවා අහනවා. හැබැයි අපි කරන්නේ ඒ දරුවන්ට ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන් විෂයන්. මොකද අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි සිංහල බව ඇත්ත. අපි සිංහල බෞද්ධ බව ඇත්ත. සිංහල විෂය තමයි සාමාන්‍යයෙන් අමාරු විෂයක් විශේෂ සලකන්න වැඩදී. ඔයා අහලා තියෙනවද සිංහල උසස් පෙළ කරලා ෆේල් වෙච්ච කෙනෙක්? සම්පූර්ණ මිත්‍යා මතයක් ඒක. ආර්ට්ස් විෂයම් ගොඩක් තිබ්බට මේ විෂයන් ව්‍යාකරණ රචනාවල් ලියාගන්න බැරි චමුදිත රචනාවල් ලියාගන්න බැරිද? මේ හොඳට අහගන්නකො මේක හදලා තියන්නේම සාමාන්‍ය සාම්ප්‍රදායික දේ උසස් පෙළ කරන අයට නෙමෙයි. ජොබ් එකක් කරන රැකියාවත් එක්ක බිසි වෙච්ච වෙන වැඩ ටිකක් එක්ක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා වගේ පාර්ට් ටයිම් එකක් කරන විභාගයක්. ඔබ කිව්වා සම්පූර්ණයෙන්ම මම වැරදි. එහෙම නැහැ සිංහල විෂය ගැන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ලෙවල් මැත්ස් කරපු කෙනෙක්, ඒ ලෙවල් බයෝ කෙනපු කෙනෙක්, සිංහල විෂය ඕ ලෙවල් වලට විතරක් ලියපු කෙනෙක්. දැන් මුල සිට කොහොමද ඔබ ඔයා මැදින් පටන් ගන්නව ඇති මේ මාස 6කින් පුළුවන් අවුරුදු දෙකක සිලබස් එක කවර් කරන්න. එතකොට කොහොමද මාස 6කින් එක උගන්වන්නේ? මම මෙහෙම කියන්නම්කෝ ඒ දරුවා අවුරුදු 11ක් ඉස්කෝලේ ගියා කියලා මතක ගන්න බෑ චමුදිත. ඒතකොට අවුරුදු 11ක් ඉස්කෝලේදී සිල් විෂය ඉගෙන ගන්නවා. දෙවෙනි එක මාස 6කින් කොහොමද කවර් කරන්නේ කියලා හෙවන්නේ. එක උපක්‍රමයක් විතරක් අපි කියන්නම්. අපි සාමාන්‍යයෙන් අවුරුද්දේක පන්තියක සාමාන්‍ය පන්තියකද වෙලා යන්නේ නෝට් ලියන්න, නෝට් ෆිල් කරන්න. අපි කම්ප්ලීට් නෝට් එකක් දෙනවා. ඒ කාලය අඩු වෙනවා. ඒ ඊට අමතරව උසස් පෙළ ලංකාවේ පාසල් පද්ධතිය ඇතුළේ උසස් පෙළ විභාගය හදලා තියෙන්නේ. උගන් ඒ අයි අවුරුද්දේකේ තව වැඩ ගොඩාක් තියෙන මොනවද ඒ වැඩ? ඔව් අපි සාමාන්‍යයෙන් නෝට්ස් දෙනවා සම්පූර්ණ නෝට් එක. ඒ වගේම තමයි අපි කෙටි ක්‍රම කියලා දෙනවා. දැන් ගොඩක් වෙලාවට ළමයින්ට විෂය නිර්දේශය ගැන අවබෝධයක් නැහැ ළමයි විභාගයට එනකොට. ගුරුවරයා මොනවද දෙන්නේ ඒ සේරම ටික අහගෙන ඉන්නවා. අපි මුලින් කරන්නේ විෂය නිර්දේශය ගැන හොඳ අවබෝධයක් දරුවට දෙනවා. එතකොට එයා දන්නවා තමන් යන්න ඕනි පාර මොකක්ද, තමන් කොහොමද කාලය කළමනාකරණය කරගන්න ඕනි, තමන් කොහොමද උත්තරයක් ලියන්න ඕනි විභාගයට. ඒ සියල්ල දැනගත්තම දරුවට මේ හරියට එලෙවල් කරගන්න පුළුවන් කෙනෙක්. දැන් අවුරුදු 17 18 දරුවෙකුට රචනාවක් ලියන්න අමාරුයි සමායලා. නමුත් සමාජ දැනුමත් එක්ක අවුරුදු 20 22 කරගෙන පුළුවන්. දේශපාලන විද්‍යාව දේශපාලකින් අපි රවට්ටන්න පුළුවන් කාරණා ඒවා ටග් ගාලා අහු වෙනවා. මාධ්‍ය විෂය මාධ්‍ය දින ඇත්ත තත්ත්වය අවුරුදු 17 කිනුට රචමුද සමාජ දැනුමත් එක්ක 25 26 කට කරන්න පුළුවන්. එතකොට අපි හරි අනික රවට්ටන්න බෑනේ අයියෝ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ මාස 6න් A level ගොඩ දානවා කියන ප්‍රොජෙක්ට් එකට මේ ව්‍යාපෘ වැඩපිළිවෙලට කිසිම පූර්ව මේ සුදුසුකමක් දැනුමක් අවශ්‍ය නැහැ. අදාළ නැහැ. අවශ්‍ය නැහැ. මොකද හේතුව මම ඒක කෙලිමයි අමුතුවෙන් කියන දෙයක් නෑ. ඔබ කොහොනේ ඉස්කෝලේ එක වැස්සටවත් ගිය නැති කෙනෙක්ට පුළුවන් කියන එක. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ කාටද මේක ටාගට් කරන්නේ? කවුද ටාගට් ගෲප් එක? මම කියන්න ලංකාවේ ලක්ෂ 3 මාර්ක උසස් පෙළ කළා ලක්ෂකමාරයි සමත් වෙන්නේ. ඒකනොත් විශ්වවිද්‍යාල 30,000 40,000 විතරයි. ලක්ෂ 10,000 ගානක් දරුවෝ උසස් පෙළ අසමත් වෙනවා මැත් සයන්ස් කළේ. AI ඉතාම දක්ෂයි. ඒගොල්ලෝ ඉන්දියාවේ හිටියා නම් වෙන රටක හිටියා නම්
වෛද්‍යවරු ඉංජිනේරුවරු. ඒතකොට ඒ ළමයි අදක්ෂයිද? අපේ රටේ තරං කාලිත්‍ය මත කැම්පස් වලට ගන්න මෙඩිකල් කොලෙජ් එකට ගන්න සුළු පිරිසක් ඉන්න ඒගොල්ලන්ට උසස් පෙළවත් සමත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපේ අංකකේ ටාගට් ගෲප් එකක්. ඊළඟට රැකියාවක් කරන ගමන් උසස් පෙළ අවශ්‍යයි. උසස් පෙළ ගැන උනන්දුවක් තියෙන ඕනම් පිරිස විශේෂයෙන්ම ආරක්ෂක අංශේ. ඒගොල්ලන්ට ඉතා හැකියිතා ලොකු හැකියාවන් තිබ්බට ඒ රැකියාවන් තත්ත්වයන් එක්ක සමාජලාට ඒ සමාජ ආර්ථික තත්ත්වයන් එක්ක රැකියාවකට යන්න වෙලා. ඒයි අපේ ටාගට් ගෲප් එක. प्रमोशन ඊළඟ සුදුසුකම අවශ්‍ය වෙනවනේ. ඔව් ඒ සුදුසුකම අවශ්‍ය වෙනකොට A level නැත්තම් කරගන්න බෑ. බෑ කොහොමද ඊළඟ විභාගෙට යන්නේ උදාහරණ. අනිත් එක මෙහෙම හිතන්නකෝ චමුදිත අපේ රටේ තරුණ පරම්පරාව කොහොමද ඉන්නේ? කොච්චර ලොකු පීඩනයකින්ද ඒගොල්ලෝ ඉන්නේ? තම සමහර වෙලාවට රැකියා ස්ථානයේ ඒගොල්ලෝ කොච්චර තෙරපීමකට ලක් වෙනවද? තමන් මේ බොස් යටතේ කොච්චර බැනුම් අහනවද? ඕලෙවල් විතරක් කරලා රැකියාවකට ගියාම ඒ වගේ තෙරපෙන මේ තරුණ පීඩණයට අපිට පුළුවන් උත්තරයක් දෙන්න කෙටි කාලෙක. ඒ අය සමහරවිට ඕ ලෙවල් ඒ නමයක් ගත්තයි චබුදිත. ඔය නමුත් හරි නෑ හරි අපි දන්න ඕ ලෙවල් ඒ නමයක් ගත්තට ඒ ලෙවල් මේ ෆේල් වීම ප්‍රවණතාව වැඩි කියලා. නමුත් ඔය දෙන්න කරන වැඩේ එච්චර සුදුසු නෑනේ ගයන්න. දැන් ඔය තත්ත්වෙන් ගියොත් ඕ ලෙවල් ඉවර වෙච්ච කෙනෙක් ඒ නමයක් ගත්ත කෙනෙක් අවුරුදු දෙකක් ඉස්කෝලේ ඉන්න ඕන එක ඔය දෙන්න මාස 6න් ඒ ලෙවල් කරනවා නම් ඒගොල්ලෝ ඉස්කෝලෙන් අයින් වෙලා ඕගලන්ට පන්ති වලට එන්න පුළුවන්. අධ්‍යාපනය කඩාවට එන්නේ අපේ. ඔබ කියන්නේ හරියටම හරි ඇත්තටම ඇයි අපි අවුරුදු දෙකක් මේ කාලේ නාස්ති කරන්නේ ඒ ලෙවල් වල? ඉතින් ඕගොල්ලෝ මේ අධ්‍යාපන ක්‍රමයේ මේ ඔව් අපි චැලෙන්ජ් කරනවා. ඔතේ ඒක අත ඕ ලෙවල් සර්ටිෆිකේට් එක අතේ තියාගෙන බහුතරයක් දරුවෝ ඒ ලෙවල් නොකර විදේශගත වෙනවා. මොකද ඒ ලෙවල් කරලා එලියට එනකොට ඒ දරුවෝ විදේශ ශිෂ්‍ය මේ උපාධියක් අරගෙන ඉවරයි. ඒක තමයි අපි කියන්නේ. ඕගොල්ලෝ මාස 6න් ඒ ලෙවල් කරනකොට දරුවෝ ඉස්කෝලෙන් අයින් වෙයි. ඒක තමයි. ඕගොල්ලෝ පන්ති වලට මං කියන්නේ. ඒක තමයි අපි කියන්නේ අවුරුදු ගණන් නාස්ති කරන්නේ නැතුව එහෙම ළමයි ඕන් තරම් ඉන්නවා අපිව ප්‍රසිද්ධිය කියන්නේ. අවුරුදු දෙක තුන ලංකාවේ සාමාන්‍ය පෙළ කියලා අවුරුදු මාස ගානක් බලන් ඉන්න ඕනේ. විභාග ගියලා මාස ගානක් බලන රිසල්ට් එන්නේ. එතක ඊට පස්සේ තව මාස ගානක් බලන ඕනේ කැම්පස් යන. හැබැයි මේ ඊයේ පෙරේද ඕ ලෙවල් කරපු ළමයි ලබන අවුරුද්ද අපිට උසස් පෙළ දිනන. ඒක කාටවත් කියන්නේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයට. ගෑන් මම මෙතනට ඕගලන්ට එන්න කිව්වේ මේ සිස්ටම් එකක් ගැන කතා කරන්න. එහෙම නැතුව මේ ඕගලන්ගේ ක්ලාස් එක ගැන දෙයක් කතා කරන්න නෙමෙයිනේ. ඇත්ත කතා මොකද මම ප්‍රොමෝට් කරන කතාවක් නෙමෙයිනේ මෙතනට ආවේ. මොකද මම මේ ප්‍රශ්නේ අහන්නෙම දැන් ඔය දෙන්නට මාස 6 මේක කරන්න පුළුවන් න. හැමදාම පන්ති ඇවිල්ලා අහගෙන හිටියත් ඒකත් එක උපක්‍රමයක් චමුදිත දඟලන්න ඕනේ. මම කියන්නේ කිසිවක් නොකරන මේ බොරුවට ෆයිල් එක කොලේ වහන අය නෙමෙයි මං කියන්නේ. හරිද? එහෙම ඒ හතරක් ගන්න පුළුවන් නෑ. මම මෙහෙම කියන එකට උත්තරයි. ඒ කියන්නේ අවුරුදු දෙකක් පාසල් පද්ධතිය වගේ මහන්සි වෙන්නේ නැතුව ජොබ් එකක් කරන ගමන් දරුවන් එක්ක වැඩ කරන ගමන් දරුවෝ ඉන්නවා ෆෝසස් වල වැඩ කරන ගමන් රැකියා කරන ගමන් උසස් පෙළ අපි සමත් කරනවා කරලා තියෙනවා. නෑ ගයන්න ඔයා කියයි. ඔයාට ඔයාගේ පන්තියට ළමයි ගන්න ඕමනාවනේ ඔය නෝනටයි මහත්තයටයි තියෙන්නේ. මේ හවස 6 වෙනකන් වැඩ කරලා බස් එකේ මැරිලා ගෙදර ඇවිල්ලා නෝන කතා කරා මහත්තයෙක් නම් එළවලු ටික කඩෙන් අරන් අතරින්න වත්තලා මාළු ටික අරන් හතා මාටට ගෙදර ඇවිල්ලා කීයටද ක්ලාස් කරන්නේ? ආයි උදේ වැට්ට යන්නේ නැද්ද? මේ සෙන්සුරාදීනිදා මේ ගෙදර ඒ දවස් දෙකේ දන්නවනේ නෝනයි මහත්තයයි උනාට සෙන්සුරාදීනිදානේ වැඩි වඩ තියෙන දවස් කොහොමද කරන්නේ මේවා? චමුදිත මහේමනේ අපේ අරමුණක් තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි දෙයක් ලංකාවේ මිනිස්සුන්ගේ විදිහ තමයි දෙයක් පටන් ගන්නවා. හැබැයි ඉවර වෙනකන් කරන්නේ නැහැ. ඒ වගේ තමයි. මැදින් අතාරිනවා. මැදින් අතාරිනවා. මැදින් අතාරින බහුතරයක් ඉන්නවා. හැබැයි අපේ පන්තියේ ඉන්න ළමයින්ගේ විශේෂත්වය තමයි අපේ පන්තියේ ඉන්නේ S3ක් ගන්න මානසිකත්වයෙන්. කොහොම හරි මම S3ක් ගන්නවා කියලා. ඒ ළමයට පන්තියට ආවම හිතෙනව නෑ මට A3ක් ගන්න පුළුවන්. මේක කරන්න පුළුවන් දෙයක්. ඒජ් ලිමිට් එකක් ඇත්තෙම නෑ. නෑ කිසි ප්‍රශ්නයක් නැතුව A3ක් ගන්න පුළුවන්. හේතුව තමයි අපි එයාව ඒ මට්ටමට හදනවා ළමයාව. ළමයා ගොළුව හදනවා. මෙහෙමනේ අපි රස්සාවට ගිහින් උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා මැරිගෙන ගෙදර එනවා තමයි. හැබැයි අපිට අරමුණක් තියෙනවා නම් අපි ජීවිතේ කවදා හරි ජය ගන්න ඕන කියලා ළමයිකට ඔළුවේ තියෙන නවනම් පහවදා උදේ වෙනකන් චමුදිත පාඩම් කරන්න පුළුවන්. ඔයා ඒ කිව්ව කට්ටෙන් ඊළඟ ස්ටෙප් එකට යන්න තමයි උසස් පෙළ කරන්නේ. අනිත් එක විභාගෙට මේ පන්තිවල ෆීස් ගෙවන්නේ කවුද? අපි පන්ති යන කාලේ සාමාන්‍ය ෆීස් ගෙවුවේ අම්මා තාත්තා සල්ලිනේ. උඩ මේක දෙරෙන්නේ. හැබැයි අර අමාරුවෙන් ඔයා කිව් විදියට මහන්සියලා ගෙදර ඇවිල්ලා ඔන්ලයින් පන්ති අනික තව එකක් දෙන ඔන්ලයින් පන්ති මේ මොහොතේ මිසුණු තියෙන රෙකෝඩින් බලන්න පුළුවන්. හරි ඔන්ලයින් පන්තියේ තියෙන්නේ කවදද? මොකක්ද දවස් සාමාන්‍ය ටික දලා දවසක් කියන්නේ? සාමාන්‍ය සති දවස් වල රෑ 8:10 වෙලාවක. ඒක සතියේ එක දවසක් තියෙන්නේ. විශ්‍යාන්තුර දවස් 3යි.
දස්තුරයි. ඒක මිස් වුණාද රෙකෝඩින් එක බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒතර ඔයාලා නෝට් එක ගන්න කොහමද? නෝට් එක PDF එකේ තියෙන වෙබ් එකේ ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් අපි ගෙදරටම කුරිය කරනවා. ඒතර කොහමද පාඨමාලා ගාස්තුව? සාමාන්‍ය ඉතාලම සරල ගාස්තුවක් 120 රුපියල් 2000ක් වගේ තමයි ඒක කරන්නේ. ඒක මාසෙකට. මාසෙකට. එතකොට මාස 6යිනේ. ඒ කියන්නේ මේක මේ බොරුවට රුපියල් 2000යි ලොකු ගාස්තුවකට. 120කට. 120කට මාසෙට. එතකොට බොරුවට මාස අවුරුද්දක් ඔබ හිතන්න පාසල් බිමකට සාමාන්‍ය අමතර පන්ති යනවා නම් බස් එකට කොච්චර වේදන් යනවද? කොච්චර කාලේ නාසන මේ ඔක්කොම නැති වෙන මේ අපේ මේ දැන් ඔය දෙන්න ඔයා කිව්වා ඔය දෙන්නම ලංකා විදේශීය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඊට පස්සේ මයිසූරු විශ්වවිද්‍යාලයෙන් ලබා මේ මේ පශ්චාත් උපාධිය ලබාගෙන ඒ සුසුකම් සපුරලා තියෙනවා දැන් අපි කොහොමද දන්නේ ඔයාගේ අනේ ටීම් එකේ ඉන්න අය ඔය දෙන්න කරන්නේ ජනමාධ්‍ය විතරයි ඔය ඔයා සිංහල කරන්නෙත් නෑ පොලිටිකල් සයන්ස් කරන්නෙත් නෑ නොමිලේ ආරම්භක සම්මන් ප්‍රණයක් තියෙනවා සතියක් ඇවිල්ලා බලන්න පුළුවන් රුපියලක්වත් ගෙවන්න නැතුව එතකොට ඒ තීරණය කරන්න ඕනේ මේ ඒ වෙනත් ගුරුවරු ඉන්න එකම තමයි චම්දිත අපේ තියෙන විශේෂත්වය අපි දෙන්න ස්පෙෂල් වෙලා ඉන්න එක විශේෂකට සංවේදනයේ හමාද්ද දෙන්නේ කියන්නේ මීඩියා විශේෂයට. හැබැයි අපි බෞද්ධ ශිෂ්ටාචාරයත් කරොත් එතකොට අපි කරන්නේ ළමයින්ට වැරද්දක් නේද? මේ විශේෂය ඒක ඇත්ත මේ බෞද්ධ ඒක ඔබද? ඔය දෙන්නද? නමුත් ඒ කියන්නේ ස්පෙෂල් වෙන්නේ අපි එක විශේෂකට සම්බන්ධද සාමාන්‍ය. එතකොට අපි දෙන්නම දේශපාලන විද්‍යාවත් කරොත් අපි දෙන්නම BC ත් කරොත් එතකොට ඒක දරුවෙකුට කරන අසාධාරණයි. ඒ නිසා තමයි අපි විද්වත් ගුරුවරුන් පිරිසක් අරගෙන මාස 6න් මේ විෂයන් 4ක් උගන් විෂයන් 3ක් උගන්වන්න පුළුවන්ද? අවුරුදු දෙකක් මේ විෂයන් වලට මොනවද කරන්න කියලා ඒක ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එකට නේ ඔය දෙන චැලෙන්ජ් කරන්නේ ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එකේ දරුවන්ගේ අවුරුදු දෙකක් අවුරුදු එකහමාරක් වැඩිපුර නාස්ති වෙනවා කියන කතාවනේ නොකිය ඔයගොල්ලෝ කියන්නේ පැහැදිලිව මේක තමයි කියන්නේ පාසල් පද්ධතිය තුළ ඒක වැරදි රිමේන් තමයි මොකද අධ්‍යාපනය කියන්නේ දැනුමාකල්ප කුසලතා තුඩමනේ අපි මේකත් තේරුම් ගන්නකෝ දැන් පාසල් වල ක්‍රීඩා උත්සව තියෙනක වැරදිද ඒ කාලය වෙන්කරන එක වැරදිද වෙසක් උත්සව තියෙනක වැරදිද අමතර ක්‍රියාකාරකම් කරන එක වැරදිද පාසල් පද්ධතිය අවුරුදු දෙකක් තියෙන එක නමුත් යම් කෙනෙක් ඊට වඩා ස්පීඩ් නම් එයා ලෝකයට යන්න ඕන නම් අපි කියන්නේ අපි දැන් හදන්න ඕනේ ග්ලෝබල් එම්ප්ලොයබල් ග්‍රැජුවට් කෙනෙක් නේ කියන්නේ ලෝකේ ඕනතරට රස්සාව ගන්න පුළුවන් කෙනෙක් නේ ඒකට එයා ලෝකේ එතනින් එයාට හිතනම නම් එයාට අපේ වගේ කෙටි ක්‍රමයක් තියෙනවා ඉතින් ඉක්මනින් ගොඩ යන්න ගයන් දැන් මං ඇහුවොත් ඔයාට රිසල්ට්ස් තියෙනවද පෙන්නන්න දැන් ඔයා මට කිව්වා මම මේ පබ්ලික් කරන්නේ නෙමෙයි පබ්ලිෂ් කරන්නෙත් නෑ මොකද වාකෝ පුද්ගලයන්ගේ රහස්‍යභාවය රකින්නවා කියලා මං ඉල්ලුවොත් මට දෙන්න පුළුවන්ද මෙන්න රිසල්ට්ස් කියලා ලැජ්ජ නැතුව පෙන්නන්න පුළුවන්ද දහස් ගණන් ප්‍රතිපල ලේකන ඔය දැන් මේ ප්‍රෝග්‍රෑම් එක යනකොට යට කමෙන්ට්ස් වැටෙනවානේ ඒ කමෙන්ට්ස් වල වැටෙන්නේ නැද්ද සර් මිස් බෝගල බොරු කළා මට හම්බුන්නේ නෑ මං ෆේල් වුණා සර් ගේ කයිය විතරයි මැඩම් ගේ කයි එහෙම එන එකක් නැද්ද එක කමෙන්ට් එකක්වත් දෙන්නේ නැහැ චමුදිත එක කමෙන්ට් එකක් කමෙන්ට් එකක් මේ කන්ෆිඩන්ස් නේක කිව්වේ ඈ ඒ කියන්නේ අනිවාර්යෙන්ම අපේ පන්තියට ආපු අපේ පන්තියට ආපු දරුවෙක් S3ක් හෝ S3කට වැඩිය ගන්නවා මිසක් කිසිම දරුවෙක් අපේ පන්තියට ඇවිල්ලා ෆේල් වෙලා නැහැ මේත හරි මම අවසන් වශයෙන් එක ප්‍රශ්නයක් අහනවා තව මේ ඔබ සම්බන්ධ කරගන්න විදියත් කියන්න ඊට කලින් දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ මට හිතෙනවා ඔය කතාව අහන් ඉන්නකොට දැන් මට හිතෙච්ච දේ තමයි මාත් ආපහු A level කරන්න ඕනේ මම නිකන් මට හිතුණු දේ කියන්නේ හැබැයි මගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මගේ තියෙන කාර්ය බහුලත්වය ඔළුවේ තියෙන දේවල් එක්ක මට ඉස්සෙල්ලම විභාග මානසිකත්වයකට ඔළුව හදාගන්න බෑ ඇත්ත කියන්නේ බෑ ඉස්සෙල්ලම මේ වාලගේ කන්තියකට ඇවිල්ලා පොලිටිකල් සයන්ස් හරි බුද්දිස් කල්චර් හරි මේ මේ මීඩියා හරි මට මොනවා කරන්නත් මේක හදන් ඉන්න බෑ මේ ටික නේද ඒක මට කරගන්න මුලින්ම බෑ එකතන ඔළුව මනස රඳවගෙන මේක පැය දෙකද දවසකට ඔව් පැය දෙක ඒක අමාරුයි ඒකට බොක් කරේ ඔයගොල්ලන්ගේ සයිකලොජිකල් පැත්තක් නැද්ද ඒ කියන්නේ අපේ පන්ති ඔය කියන්නේ අපි ඒක අපි වයස්ගතයන්නේ කතා කරලා වචනෙට චමුදිතේ අපි කියන්නේ ඇකඩමික් ඩිසිප්ලින් එක කියන්නේ ශාස්ත්‍රීය ශික්ෂණි ඇත්තටම අමාරු වැඩි ඔක වර මම අර මුලින්ම කිව්වේ අපේ මේ කෝස් එක හදලා තියෙන්නේ මේ ජොබ් කරන අයට කියලා ඔය තත්ත්වයට තමයි ඒ හින්දා මොටිවේෂන් ස්පීච් එක නෙමෙයි හැබැයි මේ වැඩේ ඇතුළේ අපි ඒකට අවශ්‍ය වස්තු හදනවා මොටිවේෂන් ස්පීච් එක නෙමෙයි නමුත් මම කියන්නේ ගයන් දැන් අවුරුදු 39 කෙනා A4ක් ගත්තා කිව්වා ඒතර එයා ඉස්කෝලෙන් ඉවත් වෙන්නේ නැත්තේ අවුරුදු 18 දී එතකොට අවුරුදු 21ක් එයා පොතක් පතක් අත ගාලා නැහැ එයා කටපාඩම් කරලා නැහැ එයා නෝට් එක ෂෝට් නෝට්ස් ගහලා නැහැ එයා පෑනක් අල්ලලා ලියලා නැතුව ඇති කම්පියුටරෙන් ටයිප් කර ඔෆිස් ජොබ් එකක් කරනවා ඇරෙන්න ඒතර එහෙම කෙනෙක් කොහොමද එකපාර උරු වෙන්නේ කියලා පළවෙනි මොටිවේෂන් මම කියන්නම් අර ආරම්භක සම්මන්ත්‍රණයේ වීඩියෝ ඔන් කරගෙන යම් පිරිසක් ඉන්නවා හරි අවං AI දැක්ක ගාම පළවෙනියට හිත හදාගෙන ඇයි මගේ අවශ්‍යතාවයේ තියෙන මගේ අරමුණු තියෙන දහස් ගාන තව එතන ඉන්නවා කියන පළවෙනි මොටිවේෂන් එක මැති. ඒකෙන් පටන් ගත්තට පස්සේ තමන් සල්ලි ගන තමන්ගේ අවශ්‍ය ඇයි අනිත් පැත්තේ චමුදිත සමායට බොස් ගෙන් අපි කියන නරක වචන අහනවානේ. ඒ හම්බෙන්නේ ධනාත්මක වයිබ්යක් නෙමෙයිනේ. එතකොට තමන්ට නෙමෙයි ඉස්සරහට යන්න ඕනි. තමන්ගේ අවශ්‍යතාවයේ තියෙන තමන් දන්නවා තමන් දක්ෂයි කියලා. ඒක තරඟ තමන් ගත්ත තීරණයක් එක වැරදුනා. ඒ කියන්නේ මේ අදක්ෂයි නෙමෙයි. ආත්‍රපු තමන්ගේ යාළුව සමායට දිසාපතිවරු
ඉහළම තැන්වල. එතකොට ඒ අයට ඒ මොටිවේෂන් එකත් එක්ක අනිවාර්යෙන්ම කරගන්න පුළුවන් චමුදු අනිවාර්යෙන් කරගන්න. හරි ඔබ දෙදෙනාට අවශ්‍ය නම් යමක් අවසන් වශයෙන් කියන්න පුළුවන්. මොකද මාස 6න් A level ගොඩ දානවා කියන අය තව නැතුව නෙමෙයි ගයන්. ඒක කියන්න එපැයි ඔය දෙන්නම හෙව්වේ වෙන වෙන දෙයක් නිසා නෙමෙයි අවුරුදු 39න් A level කරලා ඒ හතරක් ඒ තුනක් නේ සාමාන්‍ය ඒ හතරක් නේද මේ මම දැක්ක විදිහට හතරක් ගත්තා කියන එක නිසා තමයි හෙව්වේ. තව අයගේ පෝස්ටර් පාර යනකොට නොදකින්නවත් නෙමෙයි. TV එකේ ඇඩ් නොදකින්නවත් නෙමෙයි. ඒ වගේම තව ඒ වගේ ගොඩක් අය ඉන්නවා චමුදේ. ඒ කියන්නේ ඔයාගේ. ඔව්. ඔය කියන විභාගයේ ඔය ඊට වඩා අවුරුදු 40 50න් උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාල යන ඕන්තරන් ඉන්නවා. අපි ඒකට වග කියනවා. අනේ සර් මේක කියන්න එපා. එහා ගෙදර කෙනාවත් මම උසස් පෙළ කරා කියලා දන්නේ නැහැ. සමහර උඹ විශ්වාස කරන බිරින්දෑවරු ඉන්නවා. තමන්ගේ හස්බන්ඩ් හොරෙන් මේ විදිහට උසස් පෙළ කළා. රිසර්ච් ෂීට් එක පෙන්නපුවා. නැන්දම්මට හොරෙන් උසස් පෙළ කළා රිසර්ච් ෂීට් එක පෙන්නපුවා. ඒතකොට ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය අපේ මේ පාඨමාලාව අපි රකින්න ඕන. ඒ හින්දා අපි ඒව ලොකුවට කියන්නේ නැහැ. ඕනෑ තරම් ඉන්නවා පන්තිවලට ආවට පස්සේ පේනවා. ඒ කියන්නේ මේක බොරුවක් නෙමෙයි. නෙමෙයි. මාකටින් ස්ටූල් එකක් නෙමෙයි. ওই දෙනා සල්ලි ගරා ගන්න කරන බිස්නස් එකක් නෙමෙයි. සල්ලි හම්බෙන එක ඇත්ත. මේ නම් පිනට නෙමෙයිනේ කරන්නේ. නමුත් ඒක මේකක් නෙමෙයි. නෙමෙයි. හරි. හරි. කියන්න කොහොමද ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නවද සම්බන්ධ කරගන්නේ කියන එක. හරි. අපේ අංකය මම කියන්නම් 0.73 90 90 30 අපේ අංකය. ඒ වගේම Facebook එකේ අපේ මාසයෙන් A level rapid course කියලා අපේ Facebook page එකක් තියෙනවා. ඒකෙන් විස්තර ගන්න පුළුවන්. ඒ වගේම අර අංකයට WhatsApp කරා නම් 0.73 90 90 30 සියලු විස්තර ලබා ගන්න පුළුවන්. අරකට මම වගකීමෙන් කියන්නම් මේක සැකනම් පළවෙනි දවසේ ආරම්භක සම්බන්ධයෙන් එන්නේ සතියක් 1 රුපියලක් වියදම් කරන්න තු නොමිලේ ඉගෙන ගන්න. ඊට පස්සේ විශ්වාසයි නම් පන්තියට එන්න වගකීමෙන් කියන අනිවාර්යෙන් විභාගය සමත් කරනවම තමයි. විභාගය සමත් කරවනවම තමයි මේ ශාස්ත්‍රපති ජනමාධ්‍යවේදී ගයන් ඉද්දමල්ගොඩ එමගෙම ශාස්ත්‍රපති ජනමාධ්‍යවේදී ඉනෝකා මිනිපළඟ නෝනයි මහත්තයයි සැමියයි බිරිඳයි දෙදෙනා මාස 6න් සමත් කරවනවමලු A-level A-level මේ වාණිජ ධාර මේ කලා ධාරාවේ සහ වාණිජ ධාරාවේ විෂයන් තුන සමත් කරවනවමලු තවත් මහන්සි වුණොත් ඒ තුනක් ගන්නත් පුළුවන් එහෙමද අයිලන් රෑන්ක් එක ගත්ත ඕන් තරම් ඈත් ඉන්නවා අපිත් එක්ක හරි මේ කෞරවයන් ශිෂ්‍යෙක් ඇවිල්ලා සර් මැඩම් අපිට මිස් මේ පරණ හිස්ටරි පොඩ්ඩක් බලන්න ඕන කිව්වොත් ඒවත් දෙනවනේ අනිවාර්යෙන් දෙනවා ඒක ආරම්භක සම්මන්ත්‍රණ නොමිලේ තියෙන එකට තමයි හරි බොහොම ස්තුතියි